Atas petawak sahasnya. Samanta cakrawalesu atra gacchantu devata saddhammam munirajas sunantu sagga mukkadam dhammasavana kalu ayam badanta dhammasavana kalu ayam badanta dhammasavana kalu ayam badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa pancime bhikkave avarana nivarana cetaso upakkeleso paññāya dubbalikaranāya karunika vasanavan pinmatni me pinmat pirisa sudanam wenne kemara viharasthane සෑම සෙනසුරාදා දවසකම පවත්වනු ලබන ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් දිනයක් හැටියට අද මේ ලොකු කුඩා හැමදෙනාම එකතු පාදා වෙලා සූදානම් වෙන්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණ සුවාසු ධර්මස්කන්ධයෙන් දහම් බිඳක් ශ්‍රවණය කරන්න. මුලින්ම ධර්ම ශ්‍රවණය සිද්ධ කරන ඔබ හැමදෙනාටම දේශනා කරන ධර්මය ඉතාමත් මැනවින් තමන්ගේ හිතේ ධාරණය කරගන්නට එවාගේම ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්නට ඒ අනුව මේ ජීවිතයේ පවත්වාගෙන යන්නට ලැබෙන්නේ කියලා මුලින්ම ධර්මදේශකයාණන් වහන්සේ හැටියට මම ඔබට ආශිර්වාද කරනවා. පින්වත්නි අද ධර්මදේශනා කරන්නට මාතෘකා කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන අංගුත්තර නිකායේ පංචක නිපාතයේ නීවරණ වග්ගයේ නීවරණ සූත්‍රය මුල් කරගෙන දහම් කරුණු ටිකක් ඔබට කියලා දෙන්නට කල්පනා කළා. මේ දහම් කරුණු ටික අපි හැමදෙනාටම ඉතාමත්ම වැදගත් වටිනා දහම් කරුණු ටිකක්. මම හිතනවා දේශනාව අවසානයේ ඔබ හැමදෙනාටම ජීවිතයේ පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්නට මීට වඩා ඔබ පින් කුසල් සිද්ධ කරන්න ඕනේ කියන කාරණාව ඔබට වැටහි අවබෝධ වේ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළේ පංචමේ භික්ඛවේ ආවරණා නීවරණා චේතසෝ උපක්කලේසෝ පඤ්ඤාය දුබ්බලීකරණා. මේ සූත්‍රය උගන්වන්නේ කරුණු පහ. ඒ කරුණු පහ තමයි ඔබ හොඳටම දන්නා කරුණු පහ. ඒ වගේම ඔබ හොඳට අහලා තියෙන කරුණු පහ. මොනවාද මේ කරුණු? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මෙන්න මේ කරුණු පිළිබඳ ස්ථානයට අවස්ථාවට කාලයට උචිත විදිහට ඔබට කරුණු එකක් කියලා. පින්වත්නි නීවරණ ධර්ම.
මොනවද මේ නීවරණ කියලා කියන්නේ? මුලින්ම නීවරණ කියන එකේ අර්ථය අපි තේරුම් ගන්න ඕනේ. නීවරණ යනු කුසල සිත ආවරණය කරන, කුසල සිත වසාලන, යහපත් දේ කරන්නට අනුබල නොදෙන, ප්‍රඥාව වසාලන කරුණ. ඒවට කියනවා නීවරණ ධර්ම කියලා. එහෙනම් යහපත් දෙයක්, කුසල සිතිවිල්ලක්, හොඳ දෙයක් සිද්ධ කරන්නට ආවරණය කරන්න මොනවාද, වසාදමන්නේ මොනවාද, ඒවට කියනවා මොනවාද? නීවරණ ධර්ම කියලා. බුදුදහම මේකට උපමාවක් හරියට මෙහි තියනවාද කියලා මම දන්නේ නැහැ. පෙනේරය තමයි උපමා කරන්නේ. පෙනේරය මොකද කරන්නේ? අපි පෙරමු. පෙනේරයෙන් කරන්නේ මොකද්ද? පෙනේරයෙන් පෙරලා වතුර ඉතුරු කරගන්න පුළුවන්. පෙනේරයෙන් පෙරලා වතුර ඉතුරු කරගන්න මොන ක්‍රමයකටවත්. ඒ නිසා කුසල් සිත වසාලන, නිවන ආවරණය කරන, පෙනේරේ යමක් ඉතුරු කරගන්න බෑ හා සමාන අපේ සිත නිතර පුරුදු කරන්නේ නීවරණ ධර්මවලට යොමු කරගන්න. එතකොට මේ නීවරණ ධර්ම පිළිබඳ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන් තුළදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවුවන පිරිසටම උගන්වනවා කියලා දුන්නා. මම ඔබට තව කාරණයක් මතක් කරනවා. අපිට කුමන හෝ ආයතනයකට හරි, කුමන හෝ ස්ථානයකට හරි, එහෙම නැත්නම් කුමන හෝ මාර්ගයකට හරි යම් තැනකට අපට ප්‍රවේශ වෙනවා. යම් තැනකට අපට ප්‍රවේශ වෙනවා. නමුත් ඒ ප්‍රවේශය සඳහා අපට යම් බාධා ඇති වෙන්න පුළුවන්. අපි හිතමු අපට සුදුසුකම් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කාලය කිමිලා වෙන්න පුළුවන්. නැත්නම් අපට තියෙන ත්‍ත්වය වෙන්න පුළුවන්. ඒවා නැති වෙන්න පුළුවන්. ඒ නිසා ස්ථානේ වසා දෙන්න පුළුවන්. අපට නිවනට යන්න ඌමනාව තියනවද? තියෙනවා. ඌමනාව තිබ්බට ඒ ඌමනාව වහන ටික තමයි, ඒකට බාධා කරන දේ තමයි, ඒක අහුරන දේ තමයි මොනවාද? නිවන ගන්න මෙන්න මේ කරුණ. එතකොට යම් ස්ථානයක්, යම් දෙයක් යන්න අවස්ථාව නොලැබෙනාසේ නිවනට යන්න අපට උවමනායි. නමුත් උවමනාවෙන් මෙතනට යන්න බෑ අර සිතිවිලි වල බාධාව නිසා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොනවාද මේ නීවරණ ධර්ම? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා. මේ කලින් බලහල් තියනවාද? අලද බොහොම තවත් ලේසි බණ කිය. පළවෙනි කාරණේ කාම ඡන්ද. මොකද්ද කාම ඡන්දය කියලා කියන්නේ? තේරුම් කම්සප විදි. ඡන්දය කියන එකේ අර්ථය තමයි මොකද්ද? කැමැති. එතකොට කාම ඡන්ද කියලා කියන්නේ මොකද්ද? කාමය විඳීමේ කැමැත්ත අස. මොකද කාමය කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, පිනවීම. පිනවීමද ඉක්මවා පිනවීම. පිනවීම නෙවෙයි ඉක්මවා පිනවීම. අපි පිනවනවා. ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා. මේ පිනවනේදී ඉක්මම ඕනාවට වඩා පිනවීම තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. එතකොට මේ කාමච්ඡන්දය කියන එකෙන් අපට යමක් අවබෝධ කරගන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ. මොනවාද අපි තේරුම් ගන්න? අපි තේරුම් ගන්නවා බුදුහාමුදුරුව මේ අපේ පංචේන්ද්‍රයන් ඕනාවට වඩා පිනවන දේ. හරිද? එතකොට
මේක බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයක පැහැදිලි කරනවා. කොටස් දෙකකට විස්තර. වස්තුකාම ක්ලේශ කාම. මොකද වස්තුකාම කියන්නේ? වස්තුකාම ක්ලේශ කාම. වස්තුකාම කියලා කියන්නේ අපිට තියෙන වත්කම්. එහෙනම් වස්තුකාම කියලා කියන්නේ මොනවද අපිට තියෙන වත්? මොනවද අපිට තියෙන වත්කම්? හරි, ගෙවල්, මුල මුදල්, යාන වාහන, ඉඩකඩම්. ඒවා තමයි අපිට තියෙන වත්කම්. මේක ප්‍රශ්නයක්ද? ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ක්ලේශකාමය තමයි ප්‍රශ්න. එතකොට ක්ලේශකාමය කියලා කියන්නේ මොකක්ද? වත්කම් වලට තියෙන දැඩි තෘෂ්ණාව, දැඩි ආසාව, දැඩි බැඳීම. ඒක තමයි ක්ලේශකාම කියලා කියන්නේ. තේරුණාද ඔබට? උදාහරණයක්. ගින්දර මොකද කරන්නේ? ගින්දර. ගින්දර මොකද කරන්නේ? පිච්චෙනවා. පිච්චෙනවා. දවන. ඒ වගේ දේවල් කරන්නේ නේ. පිච්චෙනවා කියලා අපි මොකද කරන්නේ? පිච්චුණාට අපි ගින්දර භාවිත කරනවා. මොනවාටද ගින්දර භාවිත කරන්නේ? උයන්න. තව තවත් දේවල් වලට අපි ගින්දර භාවිත කරනවා නේ. ගින්දර භාවිත කරනවා. තකො. ගින්දර භාවිත කරනවා උයන්න. එච්චර. එච්චර භාවිත කරන්නේ නැහැ. අපි සාමාන්‍ය දේවල් වලට ගින්දර භාවිත කරනවා. එතකොට අපි ගින්දර භාවිත කරාට ගින්දර අයින් කරනවද ප්‍රතික්ෂේප කරනවද? අපි පිච්චෙනවා කියලා අපි ප්‍රතික්ෂේප කරනවා. ගින්දර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන වස්තු වලට උදාහරණ උපමා කරනවා මොකද්ද? ගින්දර. කේස් කියලා කියන්නේ මොනවද? ගින්දර අපි භාවිත කරන විදිය. අපි ගින්දරෙන් ඉව්වට උච්ච ගන්නෙ නෑ. ගින්දර උච්ච ගන්නවා නෑ. අපි ගින්දරෙන් පරිස්සම් කරනවා නේ. එහෙනම් වස්තුව තියෙනවා. ඒ වස්තුව ඕනාවට වඩා අපි ගන්නෙ නෑ. ගින්දරෙන් ගින්දර භාවිත කරනවා වගේ ගින්දරෙන් අපි උච්ච ගන්නේ නෑ. එතකොට මොනවද කියන්නේ එතකොට? වස්තුකාම කියලා කියන්නේ මොනවාද? අපිට තියෙන වස්තුව. ක්ලේශකාම කියලා කියන්නේ මොකද්ද? ඒ වස්තුවට අපි දක්වන ලද දැඩි බැඳීම, දැඩි ආසාව, තෘෂ්ණාව. හරි? එතනද? බුදුහාමුදුරුවෝ මේ කාමය ගැන තව උගන්වනවා. ගොඩක් තැන්වලදී උගන්වනවා. එතකොට අපිට මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය ගැන මේවා පිනවන්න වෙනවා. ඒ අපි පිනවන්න ඕනි ඕනාවට වඩාද සීමාව හොඳින්ම දැනගන්න. සීමාව දැනගන්න. සීමාව ඉක්මවා ගියොත් එහෙම අපේ ඉන්ද්‍රියන් වල පිනවීම ඉක්මවා යනවා. එතකොට කාම වර්ධව ඇසෙනවා. මේකට බුදුහාමුදුරුවෝ ගොඩක් උපමා දේශනා කළා. ඒ උපමා තමයි අපි නෑ ගත්තොත් එහෙම නෑ ගෙවන්න බැරි වුණොත් නය ගැතියා මොකද කියන්නේ? නය ගත්ත කෙනාගේ බැනුම් අහන්න බැනුම් අහන්න ඕනෑම දෙයක් අහන්න වෙනවා. ඒ බණින චෝදනා සියල්ල ඉවසා දරා ගන්න වෙනවා. පින්වත්නි, තේරී ගාථාවල කුතකනිකායේ තියෙනවා ලස්සන කතාවක්. ඉසිදත්ති තෙරණියගේ කතාව. ඉසිදත්ත මේ තෙරණියගේ කතාව තමයි කාමය ගැන කියන්න තියෙන බොහොම ලස්සනම උදාහරණය. කතාවට අනුව බොහොම දීර්ඝයි. මම ඔබට බොහොම කෙටියෙන් මතක් කරනවා. ඉසිදාසි ආත්ම ගානකට ඉස්සෙල්ලා තෙරණියා රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්. ආත්ම ගානකට ඉස්සෙල්ලා ඉපදුනා රාජකුමාරයෙක් කියලා. රාජකුමාරයෙක් කියලා ඉපදුනා. අවසාන
සාමය තමයි මොකද ඉසිදාසි. ඉසිදාසි දිරණිය මහාන වෙලා රහත් වෙලා දවසක් යනවා පින්දපාතේ. පින්දපාතේ යනකොට තවත් තරුණ බොහොම නබෝධිනකින් පැවිදි වුණ තරුණ මෙහෙණින් වහන්සේ කෙනෙක් කියලා. මෙහෙණින් වහන්සේ ටිකක් දුර ගිහිල්ලා පින්දපාතේ ගිහිල්ලා දානයම් වෙලා වන්දනලා ටිකක් වෙලා ඉන්නකොට අර ළඟේ මහාන වුණ මෙහෙණිය අහනවා ඉසිදාසි දිරණිය වහන්සේගෙන් ඔයා පුදුම ලස්සනයි. මෙච්චර ලස්සන රූපයක් තියාගෙන රාජ සම්පත් විඳපු ඔයා මොකටද මහානුනේ? ඉසිදාසි දිරණිය රහත් මෙහෙණිය වහන්සේ කිසිම උත්තරයක් දුන්නේ නැහැ. අයි පාරක් අහන. ඇයි ඔයා ඇත්තට මෙච්චර ලස්සන වෙලා මහානුනේ මොකටද? අයි පාරක් අහන. බැරිම තැන කියනවා මම ආත්ම ගානකට ඉස්සල රාජකුමාරයෙක් කියලා හිටියා. රාජකුමාරයෙක් කියලා ඉඳලා මට ඕනෑ තරම් තාත්තා සැප සම්පත් ධනය මිලමුදල් ගොඩක් තිබ්බා. රාජකුමාරයා වෙලා හිටපු මම ඒ ප්‍රදේශයේ හිටපු සියලුම කාන්තාව මම දූෂණය කළා. බාල, තරුණ, වැඩිහිටි හැම කෙනෙක්ම මම දූෂණය කළා. ඒ වගේම තරුණයන්ට තව තරුණයන් එක්ක ලිංගිකව හැසිරෙන දිලා බලාගෙන ඉඳලා මම සතුටු වුණා. ඊට පස්සේ මම මැරලා ගියා. මැරලා ගිහලා මම ඉපදුනා ඊගාව ආත්මේ බෙල්ලියක් වෙලා. බෙල්ලියක් වෙලා ඉපදිලා මම ඉස්සෙල්ලාම පළවෙනි වතාවට සර්ගයේ යෙදෙන අවස්ථාවේදී මගේ යෝනි මාර්ගයට ඇති වුණ වේදනාව නිසා, එයට ඇති වුණ නොයෙකුත් විස බීජයක් ඇති වුණ නිසා මගේ යෝනිය කුණුණා. ඒ වේදනාව මට විඳ දරා ගන්න නැතිව බැරිව ඒ හේතුවෙන් මම මේ ගියා. ඊගා වාත්මෙත් මම බැටළුවෙක් වෙලා ඉපදුණා. මෙහෙම ආත්ම ගණනාවක් මම තිරිසන් යෝනිවල උප්පත්තිය ලැබුණා. තිරිසන් යෝනිවල උප්පත්තිය ලැබලා මට කාලයකින් ආත්ම ගානකින් පස්සේ මට පුළුවන් වුණා මනුෂ්‍ය ආත්මයක් ලබන්න. ඒ මනුෂ්‍ය ආත්මේ මම නපුංසක ලිංගිකව ඉපදුණා. ඒ ආත්මයෙන් පස්සේ මට ආත්ම ගණනාවකට පස්සේ මට හැම ආත්මයකම ලැබුණේ කාන්තාවක්. ඊට පස්සේ මට ලැබුණ මනුස්ස ආත්මයේ උපරිම ආත්මය තමයි මේ ආත්මය. මේ ආත්මේ මම ගොඩාක් අවු කරලා ආත්ම ගාන තිබ්බ නිසා මේ ආත්මේ මම සිටු කුමාරේ සිටු මහරජ කෙනෙක්ගේ සිටු කුමරියක් වෙලා දියණියක් වෙලා මම උපත්තිය ලැබුවා. මට සැප සම්පත් ගොඩක් තිබ්බා. රාජ කුමාරවරුන්ගෙන් මහා විශාල යෝජනා මටව විවාහයි. මම විවාහ වුණා. විවාහ වුණ හැම කෙනාටම හැම ස්වාමියාටම මං ගාව පුදුම ගඳක් දැනෙනවා. තාත්තා රාජකුමාරයෝ කීප දෙනෙකුට විවාහ කරලා දුන්නා. එක දවසයි මාත් එක්ක දීග කෑවේ. අන්තිමට බැරිම තැන යාචකේ කොල්ලේ ගෙදරට ආපු කොල්ලට විවාහ කරලා දුන්නා. සියලු සැප සම්පත් දීලා ඒ යාචක කොල්ලත් එක දවසක් මාව දාලා ගියා. මට එහෙම වුණා. අනිත් හැම කෙනාටම මංගාව කිසිම ගඳක් දැනෙන්නේ නැහැ. අන්තිමට මම තීරණය කළා මහාන වෙලා මං අද රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙලා. මං රහත් වුණ නිසා තමයි මගේ පෙර ආත්මය පිළිබඳව මට දැනගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා අර දෙරණියට අව නවතින් පැවිදුණ දෙරණියට කියනවා මං අර කාමී විඳ සතුට එදා ආත්ම ගණනක් මම 110 වාර ගන්න ආපුත් නේද. කතාව කොට තේරුණා කියලා මම හිතනවා. ඔයිට වඩා තව දීක කතාවක් තියෙනවා. කෙටියෙන් මම කියන්නේ. එතකොට ඔබ හිතන්නට ඕනි කාමයේ තියෙන ආදීනවය ගැන ඔබට හිතන්න කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අපි මේ සමාජයේ ජීවත් වෙනකොට ජීවත් වෙන ආකාරය පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ. තේරුම් ගන්න. මම ඔබට ඊගාවට කියලා දෙනවා
බුදුහාමුදුරෝ මේ කාමය මේ ජීවිතේ මොකට නැති කරගන්න ඕන? කාමය නැති කරගන්න. මොකද කරන්නේ? කාම ආසාව නැති කරගන්න අපි මොකද කරන්නේ? අසුභ භාවනා වඩන්න. මොකද කරන්නේ? අසුභ භාවනා. මොකද අසුභ භාවනා කියන්නේ? අසුභ භාවනාව කියන්නේ මේ අසුභ භාවනාව වඩන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. මම මේ දෙකම ඔබට කියලා දෙනවා. පළවෙනි එක තමයි අසුභ භාවනාව වඩන්නේ මෙරිච්ච කෙනෙක්ගේ දේහයක් අරගෙන. ඒ දේහය මරුණාම මොකද වෙන්නේ? ඉස්තෙල්ලාම ඉදිනවා. ඊට පස්සේ නිල් වෙනවා. නිල් වුණාට පස්සේ තැන් වලින් ඕජස් ලේ ඕජස් ගල. මේ ඕජස් ගැලුවාම ටික දවසක් යනකොට මේ ශරීරය කැලි කැලි වලට පුපුරනවා. පුපුරපුවාම සත්තු කනවා. සත්තු කාපුවාම තැන් වල කැලි විසිරලා යනවා. එතකොට තැන් වල ලේ විසිරලා යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ශරීරය අර විසිරලා විසිරලා ගිය මස් තැන් වල රැටෙනවා. ඒවට පණුව ගන්නවා. ඒ පණුව නිසා ලොකු දුර්ගන්ධයක් ඇති වෙනවා. මෙහෙම ක්‍රමක්‍රමයෙන් විනාශ වෙලා පණුව සත්තු කාලා අපේ ඇඟේ තියෙන මස් ටික පස්බවට පත් වුණාම ඉතුරු වෙනවා නාද ඇටකටු ටික විතරයි. මෙන්න මේ විදිහට අපි අසුභ භාවනාව වඩන්න ඕනේ. ඒ අසුභ භාවනාව වඩපුවාම තේරුම් ගත්තාම කාමක හැඟීම් කාමාසාවන් උද්දීපනය වෙන්නේ නැති වෙන්නේ නැහැ. හරිනේ? ඔබට ඒ දේ කරන්න පුළුවන්ද? පුළුවන් කරන්න? පුළුවන්. මිනිහක් තියාගෙන හිම කරන්න පුළුවන්. පුළුවන්. මෙනෙහි කරන්න පුළුවන්. නමුත් ළඟ තියාගෙන කරන්න බැහැ. හැබැයි ඔබට මේ අසුභ භාවනාව තව වඩන ක්‍රමයක් මම ඔබට කියලා දෙනවා. අද හරිම ලේසි. අපේ ශරීරයෙන් දොරවල් කීයක් තියෙනවද? දොරටු 9. මේ දොරටු 9 ඇත්තටම ගලන්නේ සුවඳේවද කඳේවද? කිසිම දවසක ඔබට දැනලා තියෙනවද මේ දොරටු 9 ගන්න දෙයක් සුවඳයි කියලා? අනුන්ගේ දෙයක් Tamanට දැනෙන්න පුළුවන්. Tamanගේ දෙයක් කොහොමද සත්‍යයක් විතර සුද්ධ පවිත්‍ර ගන්න නැතුව තියෙන්නේ? මේ දොරටු 9 මගලන්නේ දුගඳ දේවල්. එතකොට මේ අභ්‍යන්තරයේ ශරීරයේ තියෙන මොනවද ඇතුලේ? සුවඳවත්ය සම්පූර්ණයෙන් තියෙන්නේ දුගඳ දේවල්. අපි හිතනවා මේ ජීවිතයේ ශරීරය හොඳයි කියලා. නාවලා සුද්ධ පවිත්‍ර කරලා සිල් පවුඩර් ගාලා තියෙන නිසා මේක සුවඳයි. එතකොට තමන්ගේ ශරීරයෙන්ම තමන්ට ඒ දුගඳ ඒ අසුභය වඩන්න. ඒ අසුභය වඩන්න ඔබ සතියක් දෙකක් මාසයක් මොනවාද? දක්ම දින්නේ නැතුව ඉන්නකො සතියක් මාසයක්. එතකොට ඔබට ඒක අසුභයේ හොඳට වඩන්න පුළුවන්. එහෙනම් මලමිනියත් එක්ක තමන්ගේ ජීවිතේ තමන්ගේ ශරීරයෙන් අවබෝධ කර ගැනීම තුළ තමන්ගේ ශරීරයට ඇති වෙලා තිබෙන ඇති වෙන හිතට ඇති වෙන මේ හැඟීම් නැති කරගන්න. එනිසා පින්වත්නි මම හිතනවා ඔබට කාම ඡන්දය පිළිබඳව කියලා දුන්න කරුණු ටික ඊට වඩා තව ගොඩක් කරුණු තිබේ. නමුත් අවස්ථාවක උඩ මේ ටික තමයි කියලා දෙන්නේ. දෙවෙනි කාරණාව කාමච්ඡන්ද ව්‍යාපාද. මොකද ව්‍යාපාද කියලා කියන්නේ? තරහ, කෝපය, කිපීම. ඒ වගේ දේවල් නේද? තරහ. ඔබට තරහ එනවද? තරහ ගිහින් තියෙනවද? අපිට තරහ නැහැ. ඇයි අපිට තරහ නැහැ? තරහ යන පළවෙනි හේතුව කැමති දේ ඉටු නොවීම.
තරහයන හේතුව තමයි මොකද්ද? කැමති දේ ඉටු නොවීම. කැමති දේ ඉටු වුණාම කවදාකවත් තරහ යන්නේ නැහැ. කැමති දේ ඉටු වුණාම තරහ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපට තරහ යන, කෝප වෙන අවස්ථා හතරක් උගන්වනවා. පළවෙනි එක තමයි තමන් නිසා තරහ යනවා. කෝපය ඇති වෙනවා. තමන් ප්‍රිය කරන අය නිසා කෝපය ඇති වෙනවා. ඒ වගේම තමන් අප්‍රිය කරන අය නිසා කෝපය ඇති වෙනවා. ඒ වගේම අසල ධර්ම වෙනත් කරුණු නිසා කෝපය ඇති වෙනවා. කරුණු කියද්දි එතකොට තියෙන කෝපය ඇති වෙන හතරක්. පළවෙනි කාරණය තමන් නිසා කෝපය ඇති වෙනවා. කොහොමද තමන් නිසා කෝපය ඇති වෙන්නේ? මං නිසා තව කෙනෙක් මට මෙහෙම කරා, මට මේ දේ කරගන්න බැරි වුණා, ඇයි මම මෙහෙම දෙයක් කරගත්තේ නැත්තේ, අපරාධ පසුතැවෙන්නේ නැතුව විලානේ දෙන්නේ, මම මීට වඩා කැපකිරීමක් කරා නම් මට කොච්චර දුර යන්න පුළුවන්ද, මම ඉගෙන ගත්ත ටික මට මදි වුණා, එහෙම හිතලව තේරෙන්නේ නැහැ. තමන්ට තමන් ගැන රූපයක් ඇතිලා නැහැ. වර්තමාන සමාජයේ වහගොන්නේ දෙවිවල දාගන්නේ. ඒ වගේ දේවල් කරන්නේ තමන් පිළිබඳව තිබෙන තරහ කෝපය නිසා. තේරුණා නේද? දෙවෙනි එක තමන් ප්‍රිය කරන අය නිසා කෝපය ඇති වෙනවා. කොහොමද ප්‍රිය කරන අය නිසා කෝපය ඇති වෙන්නේ? නෝනා දිහා කවුරු හරි කෙනෙක් මහත්යා ඉන්න වෙලාවෙ කරින් බැලුවොත් උන්ති බලන්නේ මහත්යා දිහා වෙන නෝනා කෙනෙක් බැලුවොත් තමන්ගේ දරුවට දුවට කවුරු හරි ඔබ අකමැති කෙනෙක් යෝජනාවක් කරොත් එහෙම වෙලා නැද්ද ඔබට? තමන් ප්‍රිය කරන අය නිසා අපට කෝපය තියෙනවා. එහෙම වෙලා නැද්ද ඔබට? තමන් ප්‍රිය කරන අයට තවත් කෙනෙක් කිරිහැරයක් කළොත් අර මෙහෙම කළා, මෙහෙම කිව්වා, මට මෙහෙම කළා නේද, මගේ පුතාට මෙහෙම කළා, දුවට මෙහෙම කළා නේද, අප්පච්චිට මෙහෙම කළා, මෙහෙම මේ විදිහට අපට අනුන් නිසා නැත්තම් තමන්ගේ ප්‍රිය කරන අය නිසා කෝපය ඇති වෙනවා. ඊගොල්ලෝ කාරණය තමයි මොකද්ද? අප්‍රිය කරන අය නිසා කෝපය ඇති වෙනවා. මේ සමාජයේ ඉන්න පින්වත්නි අපි ඔක්කොටම ඔක්කොම ප්‍රිය නැහැ. පේදේම ඔබට ඔබට එහෙම අප්‍රිය කවුරුත් නැද්ද? ප්‍රිය නැති කවුරුත් නැද්ද? යම් හේතු වුණොත් හැකියාව කරන්න යන වෙන්න පුළුවන්. ගමේ වෙන්න පුළුවන්. පන්සල රාත්‍රම විශේෂයෙන් වෙන්න පුළුවන්. නේද? එහෙම ඇති වෙනවා. එතකොට මොකද දෙන්නේ? ඔබ ප්‍රිය නොකරන කෙනෙක් එක්ක ඔබ ප්‍රිය කරන කෙනෙක් බොහොම සතුටින් හොඳට කතා කරගෙන ඉන්න ඔබ දකින්න. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ ප්‍රිය කරපු කෙනා ඔබට අරයත් එක්ක මුගුල කර කර හිටවු නිසා ඔබට එයත් අප්‍රිය වෙනවා. ඒ නිසා ඔබට හිතේ ඇති වෙන මොකද්ද? කෝපය. ඒ නිසා ඔබට ඇති වෙන හිතේ වෛරය. දැන් බලන්න අපි කෝපය ඇති කරගෙන තියෙන කවුරු නිසාද? තමන් නිසා, අනිත් අය නිසා, ඒ වගේම අපි අප්‍රිය කරන අය නිසා. අනිත් එක තමයි වෙනත් කරුණු නිසා අපට කෝපය ඇති වෙනවා. උදාහරණයක් බලමු. අපට වෙන හේතු නැද්ද තරහ කෝපය ඇති වෙන්න? ඇති වෙනවද එහෙනම් කෝපය? මොන නිසාද? බොහොම දෙනවා. කාලුණ්‍ය නිසා අපට කෝපය ඇති වෙනවා. අපි හිතමු දැන් ඔබට මොන හරි කරන්න තියෙනවා. වහිම. ඒක වහිම. ඔබට මුකුත් කරගන්න ඔබේ අවශ්‍යතාවය කරගන්න බැරි වෙනවා. ඔබගේ අවශ්‍යතාව කරගන්න නම් වෙස නවත්තන්න පුළුවන්. එක එක කෙනාට එක එක කෙනාට එක එක කෙනාට එහෙනම් මේ ලෝකේ කවදාකවත් ආයෙ වහින්න නම් බැහැ. එක එක කෙනාට එක 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 අවස්ථාවන් වලට තමයි මම මගත මේ වැඩි කරගන්න දරුණ රැසන් කියලා අපි වැස්සට බය කරනවා. නේද? අපි තවත් අවශ්‍යතාවන් කරගන්නේ අපි එහෙම කරනවා. අපි තව දේවල් කරන්න ගියාම ගුණ ගාවොත්
අවුවට එකක් සැරට ආවොත් කුෂකර්මාන්තය කරන්න ගන්න කොහොමද දැන්? ඒ නිසා අපි මේ සෝමාරික සම්පත් නිසා අපි වෛරය කරනවා. බලන්න එතකොට අපේ හිතේ වෛරය තියෙන මොන නිසාද? තමන් නිසා, ඒ වගේම ප්‍රේ කරන අය නිසා, අප්‍රේ කරන අය නිසා, මේ ස්වභාවික දේවල් නිසා අපට තරහ කෝපය ඇති වෙනවා. මේ කෝපය නැති කර ගන්න පුළුවන්ද? පුළුවන්. කෝපය නැති කර ගන්න අපි මොකද කරන්න ඕනේ? තරහ නැති කර ගන්න මොකද කරන්න ඕනේ? මෛත්‍රී භාවනාව වඩන්න. මොකද කරන්න ඕනේ? මෛත්‍රී භාවනාව වඩන්න. එතකොට අපි කාටද මෛත්‍රී කරන්නේ ඉස්සෙල්ලා? ඉස්සෙල්ලා තමන්ට. ඊට පස්සේ තමන් ළඟ ඉන්න අය. තමන්ගේ අසල් වාසී නේද? හැම කෙනාටම සියලු ලෝක සත්ත්වයන් මෙත් වඩන්න මෛත්‍රී කරන්න පුළුවන් නම් අපිට තරහා කෝපය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම හැම මොහොතෙම පුළුවන් විදිහට මෛත්‍රී කරන්න ඕනේ. මෛත්‍රී දක්වපුවාම අපිට අපි සියලු සත්ත්වයන් අපටත් මෛත්‍රී කරුණාව දක්වනවා. සිව්පා සතුන් පවා අපට කරුණාව දක්වනවා. ඒ නිසා ඒ දක්වන ආකාරය පිළිබඳව කියන්නේ බොහෝ කරුණු තව කියන්න වෙනවා. තුන්වෙනි කාරණා මොකද? තීන මිද්ද. මොකද පින්වත්නි තීන මිද්ද කියලා කියන්නේ? කරුණු දෙකක් මේක. තීන කියලා කියන්නේ මොකද්ද? සිතේ ඇතිවන අලසකම ය. මිද්ද කියලා කියන්නේ කයේ තියෙන අලසකම. තීන කියලා කියන්නේ මොකද්ද? සිතේ තියෙන කම්මැලිකම. මිද්ද කියලා කියන්නේ කයේ තියෙන අලසකම. අපි ඇත්තටම කම්මැලිද? ඔව්. මේ තීන මිද්ද කියන එක සිතේ කයේ දෙකේම අලසකම ඇති වෙන්නේ අවස්ථා දෙකකදී එකකදී. අවස්ථා එකකදී. දැන් ඔබට ධර්ම ශ්‍රවණය කරන්න පටන් ගත්තාම සූත්‍ර අධ්‍යයනාවෙන් අනතුරු මම ඔබ නැගිටියවා. ඊට පස්සේ දැන් ඔබ වාඩි වෙලා බලනවා. බලහගෙන ඉන්නකොට ඔබට ටිකක් වෙලා යනකොට ඊතර දෙනවා වුණාද කියන්නේ දැන් කකුල විදිනවා, කකුල විදිනවා, කකුල විදිනවා. ඔතනින් නැගිටලා දැන් ඵලයන්, දැන් ඵලයන් නැගිටවමු කියලා දෙනවා. ආමතුරුනේ බලන දැන් ඇති කියලා දෙනවා. ඉස්සර දැනෙන්නේ කොහෙද? කම්මැලිකම දැනෙන්නේ කොහෙද? ටිකට දැනෙනවා. දැන් ඇති නේද? බඩගින්නක් දැනෙනවා. ෆෝන් එක සමහර වෙලාවට රින් වෙන්න පුළුවන්. නේද? සමහර වෙලාවට මැසේජ් එන්න පුළුවන්. ඔබ දැක්කොත් එහෙම ඔතන ඉන්න කයට දැනෙනවා. ඉස්සර හිතට දැනෙනවා. දැන් කම්මැලි ඇති 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 කියලා. ඊට පස්සේ කයි කියනවා දැන් නැගිටින්න, දැන් යන්න, දැන් කියලා. බලන්න. නේ? එතකොට මේ කම්මැලිකම ඉස්සෙල්ලාම ඇති කරන්නේ කවුද? ඊට පස්සේ කයිද? ඊට පස්සේ තමයි ක්‍රියාත්මක. ඔබ ඕනෑම රාජකාරියක් කරනකොට වේවා, ඔබ හැම කටයුත්තක්ම කරනකොට වේවා, ඕනෑම දෙයක් දිගු කාලීනව බොහෝ වේලාවක් කරනකොට ඔබට ඇති වෙන මොකද්ද? මොකද්ද ඇති වෙන්නේ? තීන මිද්ද. ඉස්සලා හිත නැති වෙනවා. හිත නැති වුච්චාම හොයාගන්න පුළුවන්. මට නම් ධර්ම දේශනා කරනකොට මම ටිකක් පිට බල බල ධර්ම දේශනා කරන්නේ. මට හොඳට තේරෙනවා. මූණ දැක්ක ගමන් මේ කෙනා බනහනවද නැද්ද කියලා මට දැනෙනවා. කැලේ යනකොට අත කටටත් යනවා. අන්න එතකොට අර තීන මිද්ද කියන එක තමන්ගේ ශරීරයටයි හිතටයි දෙකටම දැනිලා. හොඳට තේරෙනවා මට. මේ ආසනය තුල තියෙන නිසා හොඳට තේරෙනවා. කම්මැලිකම නැති කරගත්තාම අපි පරදිනවා. දිනන්න දෙයක්. ඒ නිසා අපිට මේ ජීවිතයේ කාලය සීමිතයි. සසරේ නිතර වෙන පින් කරගන්න තියෙන කාලය බොහොම සීමිතයි. ඒ නිසා පුළුවන් තරම් හොඳ දේවල් පින් කරන්න ඕන. කම්මැලිකම කියන දේ සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕන. හොඳ උදාහරණයක් අපේ ශාන්තිනායක ලෝතුරා බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ දහවල් කාලයේදී සියලු සත්ත්වයන්ටත්, රාත්‍රී කාලයේ දෙවිමිනිසුන්ටත් දහම් දේශනා කළා. උන්වහන්සේ සැතපුණේ දවසට පැය දෙකයි. චුට්ටක් හිතලා බලන්න. අපිට පුළුවන්ද? නෑ. එනිසා මේ ජීවිතය අපට යන්න තියෙන බොහොම සීමිත කාලයක්. බොහොම සීමිතයි. අතීතේ නම් අවුරුදු 90ක් 100ක් විතර අපි ආගම තුනක ජීවත් වුණා. අපිට දැන් ඉන්නේ 60 70ක් විතර වුණා. ඒ නිසා පුළුවන් තරම් වැඩි හැම වෙලාවෙම කම්මැලිකම දුරලා රාජකාරී කරන අය, බැරි හිටිය අය, දරුවෝත් අපි හැම කෙනෙක්ම හොඳින් කටයුතු සිදු කරන්න ඕනේ.
ඊගා කාරණාව උද්දච්ච කුක්කුච්ච. මොකද උද්දච්ච කියලා කියන්නේ මේකට කරුණු දෙකක්. උද්දච්ච කියලා කියන්නේ මොකද්ද? සිතේ තියෙන නොසන්සුන් බව. කුක්කුච්ච කියලා කියන්නේ නොකළ දේ පිළිබඳව පසුතැවිල්ලක්. නොකළ දේ පිළිබඳව පසුතැවිල්ලක්. කළ දේ පිළිබඳව සතුටු නොවීම. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උද්දච්ච කුක්කුච්ච කියලා කියන පළවෙනි කාරණාව හිතේ නොසන්සුන්කම. ඔබේ හිත සංසුන්ද? නොසන්සුන්. හිත දුරු හිත දුවනවාද? එක තැනක තියාගෙන ඉන්නවාද? බුදුහාමුදුරුවෝ මා කරනවානේ දුරංගමං එකචරං අසරීරං දුහාසයං ඒ චිත්තං සංයමී සම්පති මොක්ඛන්ති මාර බන්දනා. මේ හිත එක තැනක තියෙන්නේ බොහෝ දුරක් නම් ඒක අරමුණ දෙක තියාගන්න හරිම අමාරුයි. කාඩ බුදුහාමුදුරු මේක උපමා කරන්නේ. දියෙන් ගොඩට දාන ලද මාළුවෙකුට තමයි මේ හිත උපමා කරන්නේ. ඔබේ දැන් හිත මෙතන සංසොන්ද? සෑහෙන දුර. සෑහෙන දුර. මම දැන් හදිසිය පණිවිඩයක් ආවොත් එහෙනම් මම මේ කියන දේ ඔය වාගේ ප්‍රාර්ථනා කරලා මම කියනවා. මම කියන දේ ඔය වාගේ ප්‍රාර්ථනා කරලා කියන. හරිසිය ඔබට යන්න ඕන දුරකට යන මැසේජ් එකක් එනවා. ගෙදර නී ගන්නවා කියලා. ඔබට සමහර විට මෙතනින් කවුරු හරි කෙනෙක් කියලා පණිවිඩයක් දෙනවා. අන්න ඉස්සරහ තිබ්බ වාහනේ කවුද අරන් හොරෙන් අරන් ගියා කියලා. මනහයි. ඈ? ගලේ වාහනේ මේ වාහනේ අතුර නැති වුණත් ප්‍රශ්නේ මොනේ වුණත් ඒ අදින් සියාරි වාහනේ නැහැ කියලා පණිවිඩයව මොකද වෙන්නේ? ආමන් මහත්තයර නම් එකට අත්දැකීම් තියෙනවා නේද? ඔබේ හිත සංසුන් කරගන්නේ කොහොමද? අපි මොකද කරන්නේ? නොසන්සුන්නේ හැම වෙලාවෙම දුවනවා හිත. කොහෙද දුවන්නේ? කොහොම හිතන සමහර වාඩිලා හිටියත් මම දන්නවා. හෙට දවසට හිත යනවා. අතීතයට හිත යනවා. අනාගතයට හිත යනවා. වර්තමානයටත් හිත. මේ වෙලාව අඬවතන තියෙනවා. සමහර වෙලාවන් දෙනා මොනවද දැක්කවම මට එන්නන්න පුළුවන්. හිත නැහැ හිතන කියලා. ඉනිසා මේ හිත සංසුන් කරගන්න ඕනේ. හිත සංසම් කරගත්තේ නැත්නම් අපේ ජීවිතය අපිට කිසිම දෙයක් කරගන්න බැහැ. ඔබ වාහනයක් පදවනවා නම් ඉතින් හිත සංසම් වෙනවා. අපේ රටයි මේ රටයි එක්ක සංසම්ධනය කරනකොට අහසයි පොළවයි. අපේ රටේ නම් හිත සංචල වෙලා කෑ ගහලා කියන්න පුළුවන් පොරස වචන කියලා තමයි ඩ්‍රයිව් කරන්න ඕනේ. නේද? අපේ හැම වෙලාවෙම හිත සංසම් කියනවා. මේ හිතේ තියෙනවා උඩු හිතයි යටි හිතයි කියලා හිත දෙකක්. උඩු හිත තමයි ඉක්මනට අමතක වෙනවා. යටි හිතේ තමයි අපේ තම්පත් වෙච්ච ගොඩක් දේවල් හිතේ තියෙන්නේ. ඒ නිසා මේ හිත සංසම් කර ගන්න පුළුවන් නම් අපිට දීර්ඝ ගමනක් යන්න පුළුවන්. පින්වත්නි, අපේ යටි හිත ක්‍රියාත්මක වෙනවා. මේ යටි හිත ක්‍රියාත්මක වෙන කොයි වෙලාවටද? ඔබ යටි හිත ක්‍රියාත්මක වෙන අවස්ථාව විභාගයකට පෙනී හිට ගොයම් මෙතනින් මතක්. අධ්‍යක්ෂණය තියෙන්නේ ඒ විභාගයේ ලියනකොට ඔබට මතක් වෙන යටි හිතේ තියෙන දේවල් පාඩම් කරපු දේවල් නේද? තව යටි හිතේ මතක් වෙනවා නිදාගත්තා. ඔබ හීනේ කියවල දිනවද? කවුරුත් හීනේ කියවල නැහැ නේද ඔබට? ඒ කීප හොඳට පැහැදිලිව අහගන්න මම තමයි කියලා දෙන්නද? අනවශ්‍ය දේවල් නේද? පුළුවන්? කොහොමද? ඔව් මාපට ඇවිල්ලා නිදිතුගෙන හිටපුවාම ඉතුරු ටික ඔක්කොම අහගන්න පුළුවන් හොඳට පැහැදිලිව. කරලා බලන්න. හැබැයි ඊනෙන් කියවන මගියලා බොරුවට කියන්න නෝනකම හරි ඉල්ලන්නේ හිතලා. නේද? සමහරවිට අදකින් තියෙනවනේ. ඊනෙන් කියවොත් එහෙමද? එතකොට ඇත්තම කියන්න පුළුවන්. එතකොට මේ යටිහිත ක්‍රියාත්මක වෙන වේලාවට යටි හිතේ අපේ හිත ක්‍රියාත්මක වෙන මේ නිසා අපේ මේ දහම් කරුණු කියන දේ
මතක් කරේ ඉත වැඩ වැඩගත් දේ අපේ යටිහිතර තමයි දාගන්න උඩු හිතට එන්නේ මොකද වෙන්නේ ඉක්මනට අමතක වෙනවා උඩු හිතේ තියෙන සියල්ල ඉක්මනට අමතක වෙලා යටිහිත තමයි අපිට වැඩගත් වෙන්නේ අපි අපි රූපයක් ගත්තත් අපට දැනෙන්නේ යටිහිතර විශේෂ රූපයක් දැක්කොත් එහෙම ඔබට ඇස් දෙකට දැක්ක රූප ඔක්කොම මතකද කාන්තාවන්ට ලස්සන බොල්ලෙක් තරුණ කාලේ දැක්කාට පස්සේ මතක තිබෙන්නේ නැද්ද මෙතන ඉන්න පුරුෂ පාර්ශවයේ ගත්තොත් ලස්සන කාන්තාවක් දැකලා තිබ්බොත් එහෙම මතක තිබෙන්නේ නැද්ද බලන්න ඔබට දුන්න විදිය බුදුහාමුදුරුවෝ මේ බුදුම ලස්සනට පැහැදිලි කරන විසුද්ධි මාර්ගයේ දිට්ඨි සුද්ධියේදී උගන්වන බොහොම ලස්සන උදාහරණයක් තමයි ගහෙන් වැටෙන ගෙඩියක් උපමාවට දක්වලා මේ හිත වෙනස් වෙන විදිය ගැන අඹ ගෙඩියක් ඉදිච්ච අඹ ගෙඩියක් වැටෙන විදිය ගැන කියලා ඒ අඹ ගෙඩිය රස විඳින්නේ කරන අවස්ථාව දක්වා කාල තවත් කියනකොට කියන අවස්ථාව දක්වා එකින් එක එකින් එක වර්ණනා කරනවා ඒ නිසා අපි මාත්මේ මේ හිත සංසම් කරගන්න ඕන අපේ හිත නොසන්සුන් හැම වෙලාවෙම ඒ නොසන්සුන් වෙන්නේ අපේ හිත චංචල වෙන මොකක් නිසාද භාවීති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේ කීතායතාට භාවනා කුසල දහම් කිරීම තමයි භාවනාව කියලා කියන්නේ. ඒ නිසා භාවනා කිරීම තුළින් විතරමයි මේ හිත පාලනය කරගන්න, හිත සංවර කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඔබට මෙන්න මේ කාරණා පිළිබඳව හොඳට තේරුම් ගන්න පුළුවන්, උද්දච්ච කුච්ච පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඔබට කුච්ච කියලා කියන්නේ නොකළ දේ පිළිබඳව හිතට ඇතිවන සිතුවිලි. වේදනාව. ඒ නිසා අපට කළ දේ නොකළ දේ පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් නම් අපට බුද්ධහාදී අටතැන් පිළිබඳව උගන්වනවා බුද්ධහාදී අටතැන් බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන ත්‍රිශික්ෂා ගැන ඒ වගේම පෙර භවයේ ගැන පසුබවයේ ගැන ආර්ය ධර්ම ගැන මේ පිළිබඳ පටිච්චසමුප්පාදය ගැන ඇතිවන සැකය ගැන බුදුහාමුදුරුවෝ ගැන එහෙනම් අපට සැකය කියන දේ අපි මොකද කරන්න ඕනේ නැති කරගන්න ඕනේ දුරු කරගන්න ඕනේ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්න ඒක වැදගත් ඔබට ජීවිතය සාර්ථක කරගන්න සැකය ඕනේද නැද්ද සැකය ඕනේ නැහැ ඔක අනිත් වචනේ මොකද්ද විරුද්ධ වචනේ සැකේ විශ්වාසය මොකද විශ්වාසය කියන්නේ ඔබට බෞද්ධ ජීවිතය සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන මොකද්ද විශ්වාසය සැකේ විචිකිච්ඡාව ප්‍රතික්ෂේප කරන්න ඕන විචිකිච්ඡාව තිබුණොත් එහෙනම් ජීවිතේ කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ විශ්වාසය කියන දේ අනිවාර්යයෙන්ම ඕන සැකේ දුරු කරන්න ඕන අද වර්තමාන සමාජයේ ලංකාව ගත්තොත් එහෙම ඕන තරම් ගහන්න තියෙනවා. විවාහ වෙලා ඉඳලා 24 වෙනි දීපසා ගන්නවා. තිනු ගන්නවා. තියෙනවා. මොකක්ද? සැකේ. බලන්න. තරම්. අද විශ්වාසය නැති වෙන නම් මොදොර ප්‍රමිතිය තමයි මොකද? චන්ද මොදොර ප්‍රමිතිය. නැද? මහත්යාට නෝනට හරි අදිසිය වැරදිලා වයින් වල වැරදිලා මැසේජ් එකක් දැක්කොත් මොකද වෙන්නේ? නෝනාට හරි මහත්යට හරි වැරදිලා මැසේජ් එකක් නෝනාගේ මහත්යයි මහත්යාගේ නෝනා හරි දකින්න මොකද වෙන්නේ සැකයක් ඇති වෙනවද සැකයක් ඇති වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ ඒ සැකේ පස්සේ එක එක හේතු හද ඒ හේතු හදාගන්න ගියාම අනිවාර්යයෙන්ම ඇති වෙනවා මොකද්ද විචිකිච්ඡාව විශ්වාසය කියන දේ සම්පූර්ණයෙන්ම බලන්න ඔබේ ගිහි ජීවිතය සම්පූර්ණයෙන් සාර්ථක වෙන්න අවශ්‍යම කාරණය තමයි මොකද්ද විශ්වාසය. ඒක අත්‍යවශ්‍යයි. ස්වාමියා බිරිඳටත් බිරිඳ ස්වාමියාටත් ඒ වගේම දෙමෝපිය දරුවන්ට පිළිබඳව තියෙන විශ්වාසය ඉතාමත් වැදගත්. ඒ විශ්වාසයෙන් තමයි ගිහි ජීවිතය සාර්ථක වෙන්නේ. ගිහි ජීවිතය අසාර්ථක කරන නම් අසාර්ථක වෙන්නේ සැකේ කියන දේ ඇති වෙනවා. ඔබ ඕනතරම් ලංකාවට ගියාම උදාහරණ ඕනතරම් අද වර්තමාන සමාජයේ තියෙන මේ සැකේ නිසා ගිහි ජීවිත විනාශ වෙච්ච නැති විචෝණ තත්ත්වයක්. ඒ නිසා පින්වත්නි, ගිහි ජීවිතය සාර්ථක කරගන්න නම් විශ්වාසය කියන ගුණධර්මය අපි ප්‍රගුණ කරන්න ඕන තියෙන ඕනමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හදාරන පිළිසක් ඇටියෙ නිවන් පසක් කරගන්න නම් විශ්වාසය කියන දේ අපිට ඉතාම
අත්‍යවශ්‍යයි සැකේතු කරගන්න. නිසා මම හිතනවා අද දවසේදී ඔබ හැම දිනාටම මේ කියලා දුන්න කරුණු ටික තේරුම් ගන්න පුළුවන්. සම බොහෝ කරුණු තිබුණත් අවස්ථාවට ගැලපෙන තමයි මේ කරුණු ටික මම ඔබට පැහැදිලි කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේ නීවරණ ධර්ම පිළිබඳව මම හිතනවා ඔබට යම් අවබෝධයක් ඇති වුණා, තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ අනුව ඔබගේ ජීවිතය කොට නගා ගන්න, ඔබගේ ජීවිතය සකස් කරගන්න. ඒ වගේම මේ සංසාරයේ මිදෙන්නට නම් ලැබෙච්ච හැම වෙලාවෙම පින් කරන්න, කුසල් කරන්න, නිවන වසා ගන්න පුළුවන් කරුණු ටික තමයි, නිවන ආවරණය කරන කරුණු ටික තමයි පංච නීවරණ ධර්ම කියලා කියන්නේ. ඒ නීවරණ ධර්ම ප්‍රතික්ෂේප කරන්න නම් අපි කරන්න ඕන කාරණා තියෙනවා. ධර්මය ශ්‍රවණය කරන්නට ඕනි. ඒ වගේම ධර්ම පුස්තක කියවන්නට ඕනි. ඒ වගේම භාවනා කරන්නට ඕනි. ඒ වගේම සම්පත ආගමික කටේ විහාර ආරාම ඉදිකිරීම සිද්ධ කරන්නට ඕනි. විහාර ආරාම ඉදිකිරීම සිද්ධ කරනකොට ඔබට ඒ චේතනා සිතිවිලි ඇති වෙන්නේ නැහැ. බලන්න පාර දවසේ මේ විහාර ස්ථානයේ සංවර්ධනය සඳහා මොකද තිබුණේ? පුත්‍රයෙක් අපි වුණා. ඒ වැඩ කරන දවස්වලට ඇත්තටම මෙහෙම හිතිවිලි ඇති වෙනවා. ඇති වෙන්නේ. ඒක ඉතාම කාරී කරනවා. ඒ නිසා මේ අවස්ථාවන් වලදී අපට සහයෝගය ලබා දෙන විදිහට වැඩ කිරීම ඉතාම වැදගත්. ඒ නිසා විහාර ආරාම සංවර්ධනය කරනකොට ඔබට අත්දැකීම් තියෙනවා. ඔබ චෛත්‍ය සකස් කරනකොට කොහොමද උදව්වලා දෙවිල රැඳවල් 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 නැතු ඒ වෙලාවට ඔබට ඇති වුණාද එහෙම හිතිවිලි? නැහැ. ඒ නිසා ඒ සංවර්ධන කටයුතු වලට සහයෝගය ලබා දීම මේ නීවරණ ධර්ම අහුරා ගන්න පුළුවන් කාරණාවක්. ඒ නිසා පින්වත්නි මේක වඩා මගේ ධර්ම දේශනාව මොකද කරන්නේ නැහැ. ඔබ හැම දිනාටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ නීවරණ ධර්ම පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්න අවස්ථාවක් උදා වුණා ලැබුණා. ඒ වගේම මනසේ සමාදන් වෙලා ඔබ සීලවන්ත කෙනෙක් බවට පත් වුණා. අද විශේෂයෙන්ම විශේෂ ගිලම්පස බුදු පූජා මේ පින්කමක් අද ධර්මදේශනාව සංවිධානය කළ තිබුණ තිරිස බොහොම හොඳින් උමනාවෙන් බොහොම කැපකිරීම සිද්ධ කරලා සිද්ධ කළ තිබුණා. අපි ඒකට විශේෂයෙන්ම පන්සලේ වැඩවාසයක මහානුභව හැටියට පුණ්‍යානුමෝදනා කරන බොහොම ස්තුතිවන්ත වෙනවා. එනිසා බොහොම උනන්දුවෙන් කැපකිරීමෙන් මේ කටයුතු සිද්ධ කළා තිබුණා. එනිසා මේ අවස්ථාවේදී අද ධර්මදේශනාවේ දායකත්වයේ දරු ජනක වැලිගල මහත්මයා ඇතුළු බොහෝ හැමදෙනාම ඒ වගේම හේමන්ත වික්‍රමසිංහ මහත්මයා ඇතුළු බොහෝ හැමදෙනාම ඒ වගේම භාග්‍ය අයපාසිංහ මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාම ඒ වගේම පූර්ණිමා ගුණපාල මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාම ඒ වගේම ප්‍රසන්න ගමගේ මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාම නිසාන්ත දිසානායක මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාම එවාගින්ම ජිහාන් මුතුකුඩ මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාම එවාගින්ම ධම්මික අධිකාරී පවුල් මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාම අද මේ ධර්ම දේශනාවේ දායකත්ව විශේෂ ගිලම්පස පූජාවත් සිදු කරන්නට යෙදුණා. ඒ සඳහා සංවිධානය කරපු හැමදෙනාටම විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැමදෙනාම බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකයේ හැමදෙනාටම පින් අනුමෝදන් කරන්න. එවාගින්ම දූදරුවන් හැමදෙනාටම ආශිර්වාද කරන්නට මේ අවස්ථාවට සම්බන්ධ වන හැමදෙනාටම ධර්මදේශනාවේ දායකත්වය ලැබූ හැමදෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ආයුර ආරෝග්‍යයයි සම්පත් උදා කර ගැනීම සඳහා මේ සියලු පින් ඒකාන්තයෙන්ම ලැබේවා. ධර්මදේශනාවේ දායකත්වය දරුවෝ පින්වත් හැමදෙනාමත් මේ අවස්ථාවට සම්බන්ධ වන හැමදෙනාමත් නම්ී මිය පරිලෝකයේ සියලුම ඥාතීන් මේ පින් ඒකාන්තයෙන්ම ලැබේවා. ඒ මිය පරිලෝකයේ ඥාතීන් යම් ආකාරයක දුකින්නෝ නම් ඒ දුකින් අත මිදීවා සපකින්නෝ නම් ඒ සැපයන් වඩා වර්ධනය කර ගැනීම සඳහා මේ පින්නේ කාන්තේම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද දවසේදී ගිලම්පස බුදු පූජාවන් සිද්ධ කිරීම, පිරිසූත්‍ර දේශනාවත්, සෙත්පිරිත් දේශනාවත්, ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස තුළින් අපි හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට, මේ සංසාර දහතුන්ගෙන් අත මිදෙන්නට මේ සියලුම පින්නේ කාන්තේම තුන් ආශිර්වාදයක් බවට පත් වේවා. මේ විහාරස්ථානයේ ඔබව ආරක්ෂා කරන සම්බුද්ධ ශාසනය අපේ රට ජාති ආරක්ෂා කරන අල්පේසාක මහේසාක සම්මිය දෘෂ්ටික සියලුම දේවතාවන් වහන්සේලාටත් මේ පින්නේ කාන්තේම ලැබේවා. මේ පල්ලවගේ ඥාතීන් දෙවියන්ව බව සෑම දිනම ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණ සම්පත් ළඟා කර ගැනීම සඳහා මේ පින්නේ කාන්තේම ලැබේවා ලැබේවා කියන උතුම් චේතනාව හැම දිනාගේම හිතල ඇති කරගෙන දෙවියන්ට මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा සිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा සිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග පුඤ්ඤං තං අනුමෝදිත्वा සිරං රක්ඛන්තු ධම්ම දේශනම් ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ස්තරගත සීලුම පින්වල කුසලවල ආශිර්වාදය තුළ නිවන් දකිනා මහත දක්වාම හැම දිනාටම ගුණවන්ත පුද්ගලයන්, කල්‍යාණ මිත්‍රයන්, යහපත් පුද්ගලයන් ආශ්‍රය කරන ලැබේවා. පාප මිත්‍රයන්, අසත් පුරුෂයන්, පවිතන් අපි හැම දිනාටම ආශ්‍රය කරන්නට අවස්ථාවක් මුල දේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාන පත්‍ය විශේෂයෙන්ම මතකුණා දිනේ උපන් දිනේ සමරණ ගාමිණී ප්‍රගාමින්ද මහත්මයාට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබෙන්න කියලා විශේෂම ප්‍රාර්ථනා කරනවා. එතුමාට සුබපන් දිනයක් කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. මේ සාමි අවස්ථාවට සම්බන්ධව ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ආයුරාරෝග්‍යාදී සම්පත් උදා කරගෙන මේ ජීවිතයේ තිබෙන සියලුම දහම් ප්‍රාර්ථනාවන් ਸਰවප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලස නිත්තං වජ්ජා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං සීයායවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති නේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු.